ಜೆಸುಬೀಡೈ ಸುಂದರ ಉದಯಾಸನಕ ಇದೇ ಆದರ ದ್ವೀಪದ ತಪಿ ನೆಕರಿ ಸಿರ್ನ ಸ್ವಾಮಿನ ವಹಸೆಗೆ ಬಲವತ್ತು ಆದರೆ ದಿರಿಬಿಟ ಇದೇ ಮದಾವಸ ಉದಯಾಸನ ಸ್ವಾಮಿನ ವಹಸೆಗೆ ನಾಮೆ ನಬಿ ಬಿಪಿದಿಲ ಸ್ವಾಮಿನ ವಹಸೆಗೆ ಹಾಂಡ ಉಕಾಂದೇನ ದೇವೇನ್ ವಹಸರ ಆದರೆ ಕರ್ಣ ಸೇನೆ ಕಾಕಬಾವಟ ಪಾತ್ಮೆ ಮಿನ್ನೆನೋ ಇದೇ ಮರತ ಹದ ಇತುನ ದೇನ್ ವಹಸೆಗೆ ಸಿತುವಿಲ್ಲ ದೇನ್ ವಹಸೆಗೆ ಸಿತುವಿಲ್ಲ ಒಬ್ಬಗೇನ ಸಹ ಒಬ್ಬಗೆ ದರುವಾಗೇನ ಕೊಯ್ ವಗೇದ ಉಡಾ ಕೈ ಆಸೈನೇ ඒකනේ මෙල හැමෝගෙම මාන පාශ්‍රය මට දයන්වාංශي මං ගැන මොනවද කියන්නේ මගෙන් අහන බ්‍රද දයන්වාංශي මං ගැන මොනවද කියන්නේ මට ආසයි දැනගන්න ඕන ගොඩක් අය ඉතින් අද මට සොදන්න වහන්සේ පිළිබඳව කියනවා ඔය ගැන චුට්ටක් කතා කරන්න ඉතින් දෙවන් වහන්සේගේ සිතුවිල්ල ඔබ ගැන මෙන්න මේ විදියට ශුද්ධ මතයතුමාගේ සුභාරංචි 5 වෙනි පරිච්ඡේද 13 වෙනි වගන්තියේ ජේසු ජීවත් වෙච්ච කාලය තුල උන්වහන්සේ ලස්සට ඒක කියලා මතයතුමා ලියලා තියෙනවා මතෙව් පහේ දාතු නුබලා පොළවේ ලුණුය නමුත් ලුණු වල රස නැති වුනොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද එතෙන් පටන් ඒවා පිටර දමනු ලබන්නටද මිනිසයාගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට නොවටෙන්නේය සාමාන්‍ය කරුණක් අරගෙන අසාමාන්‍ය තේරුමක් ඇතිව කතා කරන්න ජේසුර තරම් කාටත්ම බෑ එදිනදා ජීවිතේ සාමාන්‍ය කරුණු අරගෙන දයන් වහන්සේ අසාමාන්‍ය විදිහට ජේසු එදා ඊශ්‍රායල් ජනතාවට එමෙන්නත යුදෙව්වන්ට තේරුම් කරලා දුන්නා ලුණු හැම ගේකම තියෙනවා ලුණු හැම කෙනෙක්ම පාවිච්චි කරනවා නේද ඉතින් හැම කෙනාම මේ ලුණු භාවිතයට ගන්නවා ඒ කියන්නේ දුප්පත් වේවා පෝසත් වේවා ඉගෙනගත් අය වේවා ඉගෙන නොගත් අය වේවා සුදු අය වේවා කළු අය වේවා මේ හැම කෙනාම පාවිච්චි කරනවා ඉතින් මේ හැම කෙනාම පාවිච්චි කරන මේ ලුණු ගැන දැනවසි මෙන්න මෙහෙම කියනවා නුඹලා ලෝකයට ලුණුව සිටිනවා ඒතර කිතුණු වන ඔබයි මමයි ආදර දෙපිට මේ ලෝකෙට ලුණුව ඉන්නවලු කවුද කියන්නේ කියන්නේ කවුද ජේසු අනුගමනය කරන්නේ ඒගොල්ලෝ හැම කෙනාම ලුණුව සිටිය යුතුයි කියලා කියනවා. ඉතින් මේ ඔබ දන්නවා ලුණු වලට ආදේශකයක් නැහැ. ලෝකයේ අනිත් හැම එකකටම ආදේශකයක් තියෙනවා. සීනි වලට ආදේශක තියෙනවා. කියන්නේ පැන් රසට ආදේශක තියෙනවා. සීනි වල නේද අකුරු තියෙනවා. නොඑක් දේවල් තියෙනවා. එතකොට ඇඹුල් වලට දෙහි නැත්තම් බිලින් තියෙනවා. බිලින් නැත්තම් සීබල තියෙනවා. සීබල නැත්තම් ගොරක තියෙනවා. ගොරක නැත්තම් තක්කලි තියෙනවා ඔය වගේ. නමුත් ලුණු වලට කිසිම ආදේශකයක් නැහැ. ලුණු වලට ලුණුම විතර තමයි ආදේශකය. දෙනසජිසු කියනවා නුඹ ලුණුව ඉන්න ඕනි. සමහර අය කියනවා මාව කවුරුත් ගණන් ගන්න නැහැ දැන් මාව එපා වේ. එහෙම නම් මොකක්ද දන්න තියෙන ඔබගේ ලුණු ගතිය නැති වෙලා. ලුණු ගතිය නැති වෙලා. ඒ නිසා උන්වහන්සේ ඔබේ බලාපොරොත්තු වෙන්නේ ඔබ ලුණුව ඉන්න. ඉතින් ඔබ ළඟ කෙනෙක් ඉන්නවා අහන්න ඔබගේ ලුණු ගතිය අඩු වෙලාද? නැත්තම් ඔයා හැම කෙනාවම රසවත් කරන කෙනෙක්ද? සාරේ නැතිනම් එළියට විසි කරනවා. කවුද කියන්නේ? ජේසු මෙතන කියන්නේ. බලන්න. සාරේ නැතිනම් අනිවාර්යයෙන්ම එළියට විසි කරනවා. කවුද කියන්නේ? මම නෙමෙයි ජේසු කියන්නේ. බලන්න ඔබගේ බයිබලේ පෙරලන්න. නා එතන කියනවා ඔබ නුඹලා පොළවේ ලුණුය. හරි? 13 වෙනි පදයේ එතන කෙලින්ම කියනවා බලන්න මේ එතන කියන්නේ නැත් නමුත් ලුණු වල ලුණු රස නැති වුනොත් ඒවා කොමකින් රස කරනු ලබන්නේද එතෙන් පටන් ඒවා පිටත දමනු ලබන්නටද මිනිසයන්ගේ පයින් පාගනු ලබන්නටද ඒ නිසා ඔබ ලුණු වෙන්න ඔබගේ ලුණු ගතිය අඩු වුනොත් මිනිසයා ඔබව පාගනවා කියලා ජේසු කියනවා ඉතින් බොහොම කෙටියෙන් මම කියන්නම් කොහොමද ලුණු වෙන්නේ ලුණු වෙදිරෙ ඉන්නේ කියලා ලුණු ඔබ දැකලා ඇති නේද ලුණු ලේවායන් දැකලා ඇති ඉතින් මම දැකලා දෙනවා පුත්තල පැත්ත දිනවා ඉතින් ලුණු ලේවායන් බැලු බැල්මට අද පුතේ හරි මේ වෙන ඔබට පෙනෙයි සමහර කුඹුරු දැකලා දෙනවා කුඹුරු දැකලා දෙනවා කුඹුරු කුඹුරු වල නියර තියෙනවා ඒ හැම නියරක් එක්කම ඒ කුඹුරු එකකට එකක් සම්බන්ධයි ඒ වගේම ඒ හැම නියරකින්ම පොඩි පොඩි ඉඩස් දෙලා දෙනවා මේ නියරෙන් අනිත් කුඹුරට වතුර බයින්න ඒ කුඹුරෙන් අනිත් කුඹුරට වතුර බයින්න මේ කුඹුරෙන් අනිත් කුඹුරට වතුර බයින්න තියලා තියෙනවා ඒගොල්ලෝ නියරවල් වහලා නැහැ ඒ කියන්නේ එතන ඒ දිය කඩිති වහලා නැහැ ඒ හැමදෙස්සම මේ කුඹුරෙන් අනිත් කුඹුරට මේ කුඹුරෙන් අනිත් කුඹුරු කෑල්ලට ඒ වගේ වතුර බේරෙනවා හැබැයි
ලුණු ලේවායන් වල එම නෙමෙයි. ලුණු ලේවායන් වල නීරවල් තියෙන ඒ වගේම වැට වට වට කරලා. හැබැයි මේකේ වතුර ඒකට බහින්න, ඒකේ වතුර මේකට බහින්න තියලා නැහැ. ඇයි ඒ? දැන් ලුණු වතුර ගෙනල්ලා ඒගොල්ලෝ ඒ මේ වල දාද්දි, ලේවායන් වල දාද්දි ඒගොල්ලෝ ලුණු වතුර ඒට මෙහෙට යන්න දෙන්නේ නැහැ. එක තැන තියෙනවා. එක තැන තියෙනවා. ඇයි ඒ? හිරුගේ රශ්මිය, හිරුගේ කිරණ වදින්න 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 අර වතුර ටික වාෂ්ප වෙලා ගිහිල්ලා ලුණු ඉතුරු වෙනවා. එහෙම තමයි ලුණු ලේවයන් වල සිස්ටම් එක. ඉතින් ආදරදී පුතේ උන්වහන්සේ කියනවා ඔබ වරගෙන ඇවිල්ලා ලේවය තමයි සබාව. ඔබ සබාවේ උන්වහන්සේ තියෙනවා. තීර ඔබ ඉද්දි මොකද වෙන්නේ ටික කාලා කියද්දි උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ වචනය නැමැති ඒ හිරු කිරණ ධර්මිෂ්ඨකමේ සූර්ය උන්වහන්සේ ඒ වචනය හැමදාකම හැම ඉරිදාකම ඔබගේ දේව දාසයා ඔබට බයිබල් පාඩමෙන්ද ඉරුදින පාඩමෙන්ද ඔබට කතා කරන්න කතා කරන්න කතා කරන්න හැමදාම මොකද වෙන්නේ ඔබගේ ඇතුලේ තියෙන මනුෂ්‍ය ස්වභාවය ඔක්කොම ඒට ගිලිර ගිහිල්ලා 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 කියන්නේ ශාරීරියේ තෘෂ්ණාවල් ආශාවල් ඉලගෙන ඔබ තුල ආත්මික ගති විතරක් ඉතුරු වෙලා ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ රූපයට සමාන වෙනවා සමත් කෙනෙක් වෙනවා. හැබැයි ගොඩාක් අය මොකද කරන්නේ අර කුඹුරු වගේ, නීරවල් වගේ ටික කලක් එක ස්වභාවයි, තව කලක් එක ස්වභාවයි, තව කලක් තව ස්වභාවයි, තව කලක් තව ස්වභාවයි. ස්වභාවයෙන් ස්වභාවයට පැන 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 යනවා. දැන් මොකද වෙන්නේ? ලුණු වෙන්නේ නැහැ කවදාවත්. ඇයි ඒ? ලුණු වෙන්න නම් ඔබ එක තැනක ඉන්න ඕනේ. ඔබ එක තැනක ඉන්න ඕනේ. ඔබට එක දිගට ඒ රශ්මිය වදින්න ඕනේ. ඒ ඔබගේ දේව දාසය හරහා ඔබට ආව මෙහන්නක ඔබ දෙමෝපියෙක් නම් ඔබ තාත්ත කෙනෙක් නම් ඔබ අම්මා කෙනෙක් නම් ඔබ දන්නව නේද ඔබගේ දරුවව මොන පාසලටද දාන්න ඕනේ කියන එක මොන ගුරුවරයා ළඟටද යවන්න ඕනේ කියන එක දැන් වාසේක තමයි ඔබ ඔබට සබාවක් දීලා තියෙන්නේ ඔබට දේව දාසෙක් දීලා තියෙන්නේ අද ගොඩාක් අය එක තැනක නැහැ මෙතනින් එක තැනක තව තැනකින් තව තැනකට තව තැනකට කියන්නේ අර සුපර් මාකට් ක්‍රිස්තියානිකාරය වගේ තමුන්ට ඕන දේ විතරක් ගන්න හදනවා නැහැ 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 අද ගොඩාක් අය ලුණු ගතිය නැත්තේ ඒකයි. තැන් තැන් වල පැන 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 යනවා. එක තැන මාස දෙකක් තුනක් ඉන්න බෑ. සමහරට එක තැන අවුරුද්දක් ඉන්න බෑ. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා තැන් තැන් වල ඉගෙන ගන්න යනවා. ඉතින් මම දන්නේ ඒක කොච්චර දුර සාර්ථකද කියන එක. නමුත් සුදු බයිබලයේ ක්‍රමයට අනුව ඔබ ලුණු වෙන්න නම් රසවත් වෙන්න නම් ඔබට ඉරු රශ්මිය වදින්න ඕනේ. ඔබ තුල තියෙන වතුර යන්න ඕනේ එළියට. ලුණු ගතිය විතරක් ඉතුරු වෙන්න. ඒ නිසා මේ කියපු දේ අද කල්පනා කරලා බලන්න. ඔබ ස්වාමීන් වහන්සේගේ රසය ලබා ගන්න නම් ඔබ ලුණු විය යුතුමයි පරමයෙන් ලුණු වෙන්න නම් ඔබ මම මේ කියපු කාරණා ටික කරන කෙනෙක් වෙන්න ඕනේ අපි නැගිට සිටිමු ආදර දීපයන් ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන උදෑසන දුන්න වචන නිසා ස්වාමීන් අසන්නව කීකරු වෙනව සෙනඟ වහන්සේ ආශිර්වාද කරන්න ඔබට බාර කරනවා උතුම් වූ ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසා ආමෙන් 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 අද සවස 6ට බවතිස්ම දෙවෙනි පාඩම් පැවැත්වෙනවා ඒ වගේම හෙට සවස 6ට සිරුම සේවය කරන අයගේ රැස්වීම පැවැත්වෙනවා සහ බයිබල් පාඩම කැමැතියට එන්න පුළුවන් ජිසු පිටයි මම බද සමීර සුබ දවසක්